සමාජවාදය පිණිස පාරජාතික සහයෝගිතාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ ඉදිරිපත් කිරීමක්. සකල දේශවාසී නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය හඬපටයක් ලෙසට. ධනපතියෝ සහ නිර්ධනයෝ යන පළමු කොටසේ තෙවන සබදිය මෙතැන් සිට. කර්මාන්ත සංවර්ධනයන් සමග නිර්ධන පන්තිය සංඛ්‍යාත්මක ලෙස වැඩි වෙනවා පමණක් නොව, එය වඩාත් විශාල සමූහයන් ලෙස ඒකරාශී වී සිය ශක්තිය වර්ධනය කරගනී. එයට සිය ශක්තිය වැඩි වැඩියෙන් දැනේ. යන්ත්‍ර සූත්‍ර මගින් ශ්‍රමයේ සියලු අන්දමේ විශේෂත්වයන් මකා දමන තරමට හැම තැනකම පාහේ එකම පහත් මට්ටමකට වැටුප් හෙලන තරමට නිර්ධන පන්තියේ විවිධ අවශ්‍යතාවයන් සහ ජීවන තත්ත්වයන් වඩ වඩාත් එකම සමානතාවයකට පත්වේ. ධනපතීන් අතර වැඩිවීමෙන් පවතින තරඟයත් එහි විපාකයක් වශයෙන් පැනනගින වාණිජ අර්බුදත් නිසා කංකරුවන්ගේ වැටුප් වඩාත් අස්ථිරතාවයට භාජනය වේ. යන්ත්‍ර සූත්‍ර නොකඩවා දිනුවන අතර වඩාත් අධික වේගයකින් වර්ධනය වන නිසා නිර්ධන පන්තියේ දිවිත් පෙවත වඩ වඩා සැක සහිත වේ. එක් එක් කංකරුවන් සහ එක් එක් ධනපතින් අතර හටගන්නා අරගල එන්ට එන්ටම පන්ති දෙකක් අතර අරගලයක ස්වරූපයක් ගනී. කංකරුවන් ආරම්භ කරන්නේ ධනපති පන්තියට විරුද්ධව සභාග වරහන් තුල වෘත්තීය සමිතිය සෑදීමට පටන් ගැනීමෙනි. වැටුප් ප්‍රමාණය පහත වැටීම වළක්වාලනු පිණිස ඌහු එකට එක් වී ක්‍රියා කරති. සිදුවිය හැකි හැප්පීම් වලට සූදානම් වීම සඳහා ඌහු ස්ථාවර සංගමයන් පිහිටවා ගත්හ. තැන් තැන් වල ඇතිවන මේ හැප්පීම් විවෘත නැගිටීම් වලට පෙරලෙයි. කංකරුවන් ඉඳහිට ජයගත්තද එම ජයග්‍රහණ තාවකාලික ඒවා විය. ඔවුන්ගේ සටන් අරගලවල නියම ප්‍රතිඵලය වන්නේ ඍජු සනික ජය නොව වඩාත් පුළුල් ලෙස පැතිරෙන කංකරු එස්සත්කමය. විශාල කර්මාන්තයේ විසින් බිහි කරන විවිධ පෙදෙස්වල කංකරුවන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇති කරවන වඩාත් දියුණු වෙන සම්බන්ධ මාර්ග මෙම එස්සත් සංගමයට ආධාර වෙයි. සමාන ස්වරූපයකින් යුත් විවිධ ප්‍රාදේශීය අරගල ඒකීය ජාතික පන්ති අරගලයක් තුළට මධ්‍යගත කරලීමට අවශ්‍ය වූයේ මේ සම්බන්ධතාවය පමණකි. එහෙත් හැම පන්ති සටනක්ම දේශපාලන සටනකි. කාලකන්ණි මහා මාවත් සහිත මධ්‍යකාලීන යුගවල නාගරිකයන්ට සිය වසර කීපයක් තිස්සේ මුදුන් පමුණවා ගැනීමට නොහැකි වූ මෙම සංගමය සමකාලීන නිර්ධනයෝ දුම්රිය සේවාවන්ට පිංසුදුවන්නට වසර කීපයකින් සපුරාලූහ. කාලකන්ණි මහා මාවත් සහිත මධ්‍යකාලීන යුගවල නාගරිකයන්ට සිය වසර කීපයක් තිස්සේ මුදුන් පමුණවා ගැනීමට නොහැකි වූ මෙම සංගමය සමකාලීන නිර්ධනයෝ දුම්රිය සේවාවන්ට පිංසිදුවන්නට වසර කීපයකින් සපුරාලූහ. මේ ලෙස පන්තියකට නිර්ධනයින් සංවිධානය කිරීමද, ඒ අනුව ඔවුන් දේශපාලන පක්ෂයකට සංවිධානය කිරීමද කංකරුවන් අතර මොහොතක් පාසා පැනනගින තරඟය නිසා විනාශ වේ. එහෙත් මෙම සංවිධානය යලිත් වරක් නැගී සිටින්නේ. නැවතත් එම කොටස. එහෙත් මෙම සංවිධානය යලිත් වරක් නැගී සිටින්නේ වඩාත් ශක්තිමත් වෙමිනි, වඩාත් ස්ථිර ලෙසිනි, වඩාත් බලසම්පන්න ලෙසිනි. එහෙත් මෙම සංවිධානය යලිත් වරක් නැගී සිටින්නේ වඩාත් ශක්තිමත් වෙමිනි, වඩාත් ස්ථිර ලෙසිනි, වඩාත් බලසම්පන්න ලෙසිනි. ධනපතීන්ගේ විවිධ කොටස් අතර ඇතිවන බෙහෙද වලින් ප්‍රයෝජනය ගනිමින් මෙය කංකරුවන්ගේ තනි ඉල්ලීම් වලට නීත්‍යානුකූල පිළිගැනීමක් දිනා ගැනීමට බල කරයි. එංගලන්තයේ දිනකට පැය 10 වැඩපනත සම්මත කරවා ගත්තේ මේ ආකාරයට. පොදුවේ පැරණි සමාජයේ අභ්‍යන්තරික ඝට්ටනය බොහෝ අතින් නිර්ධන පන්තියේ සංවර්ධනික ක්‍රියාදාමයට හේතු විය.
ධනපති පන්තිය ස්ථාවර අරගලයකදී සිටි. ප්‍රථමයෙන් රදල කුලීනයින්ට විරුද්ධවද ඉන් ඉක්බිතිව කර්මාන්ත ප්‍රගමණයට පටහැනි වුවමනාවන් ඇති ධනපති කොටස්වලට විරුද්ධවද නිත්‍ය වශයෙන්ම සියලු විදේශීය රටවල ධනපතීන්ට විරුද්ධවද ධනපති පන්තිය සටන් කරයි. මේ සියලු සංග්‍රාමවලදී නිර්ධන පන්තියට ආයාචනා කිරීමටද එම පන්තියේ ආධාර ඉල්ලා සිටීමටද එමගින් එම පන්තිය දේශපාලන ව්‍යාපාරයට ඇද ගැනීමටද ධනපති පන්තියට සිදුවේ. එම නිසා ස්වකීය දේශපාලනමය හා පොදු අධ්‍යාපනය ධනපති පන්තිය නිර්ධන පන්තියට ලබා දෙයි. එනම් ධනපති පන්තියට විරුද්ධව සටන් කිරීමට නිර්ධනීන්ට අවි ලබා දෙයි. තවද අප දැනටමත් දුටු පරිදි කර්මාන්ත ප්‍රගමණය මගින් පාලක පන්තියන්ගේ කොටස් නිර්ධන පන්තියට ඇද දමනු ලැබේ. නැතහොත් යටත් පිරිසෙයින් ඒවාගේ පැවැත්ම අරබෙහා වූ තත්ත්වයන්ට තර්ජනය එල්ල කරේ. මේ කොටස් නිර්ධන පන්තියට ප්‍රබුද්ධත්වයේ සහ ප්‍රගතියේ මූලිකාංග සපයති. අවසානයේදී පන්ති සටනේ තීරණාත්මක මොහොත සමීප වන විට පාලක පන්තිය තුල මුළු මහත් පැරණි සමාජය තුල දිරාපත් වීමේ ක්‍රියාදාමය කොතරම් ප්‍රචණ්ඩ කොතරම් තීව්‍ර ස්වරූපයක් ගන්නේදයත් පාලක පන්තියෙන් සුළු කොටසක් කැඩී වෙන් වී විප්ලවවාදී පන්තියට අනාගතයේ හිමි පන්තියට එකතු වී මීට කලින් රදල කුලීනයන්ගෙන් කොටසක් ධනපති පන්තියට ගියාක් මෙන්ම දැන් ධනපති පන්තියෙන් කොටසක් එනම් සමස්තයක් වශයෙන් ඓතිහාසික ක්‍රියාදාමය න්‍යායික ලෙස සාක්ෂාත් කරගැනීමේ තත්ත්වය දක්වා උසස් වී ඇති ධනපති දෘෂ්ටිවාදීන්ගෙන් කොටසක් නිර්ධන පන්තිය වෙත පැමිණෙයි. ධනපති පන්තියට විරුද්ධව මුහුණට මුහුණලා නැගී සිටින සියලු පන්තීන් අතුරින් නිර්ධන පන්තිය පමණක් අද නියම විප්ලවවාදී පන්තියේ වේ. නවීන මහා කර්මාන්තයේ සංවර්ධනය නිසා ඉතිරි සියලු පන්ති හෝ දිරාපත් වීමකට හසුව අවසානයේදී විනාශ වී යති. නිර්ධන පන්තියේ එහි ස්වකීයම ඌත් අවශ්‍ය ඌත් ඵලය වේ. මැද පන්තීන්ගේ කොටස් කුඩා කර්මාන්ත හිමියා සුළු වෙළෙන්දා හස්ත කර්මාන්ත ශිල්පියා ගොපියා ආදී හෝ මැද පන්තියේ කොටස් වශයෙන් සිය විනාශයේ වළක්වාලනු පිණිස ධනපති පන්තියට විරුද්ධව සටන් කරති. මේ හේතුව නිසා ඔවුහු විප්ලවවාදීන් නොව ගතානුගතිකයින් වන්නාහ. එපමණක් නොව ඔවුහු ප්‍රතිගාමියෝය. ඉතිහාසයේ ඉදිරි ගමන නැමැති රෝදය ආපසු කරකැවීමට ඔවුහු මහන්සි දරති. ඔවුන් විප්ලවවාදී වෙතිනම් එයට හේතුව ඔවුන්ට නොබෝදිනකින්ම නිර්ධන පන්තියට ඇතුළු වීමට සිදු වී ඇති බැවිනි. ඔවුන් ආරක්ෂා කරන්නේ ඔවුන්ගේ අධ්‍යතන උවමනාවන් නොව අනාගත උවමනාවන්ය. ඔවුන් එසේ කරන්නේ තම ස්ථාවරය අතහැර නිර්ධන පන්තික ස්ථාවරය ගැනීම පිණිසය. පාදඩ නිර්ධන පන්තිය අනුවාදක අනතුරුදායක පන්තිය ලෙස සටහන් වී ඇත. පාදඩ නිර්ධන පන්තිය හේවත් සමාජීය කුණුකන්දල් නැතිනම් පැරණි සමාජයේ පහළ තට්ටුව විසින් ඉවතට දමන ලද අකර්මණ්‍ය ලෙස කුණුවෙමින් පවතින කොටස එක් හෝ තවත් තැනක නිර්ධන පන්තික විප්ලවයකින් ව්‍යාපාරය තුළට ඇදී ඒමට ඉඩ ඇත. කෙසේ වුවද ජීවන තත්ත්වයන් අනුව ප්‍රතිගාමි කුමන්ත්‍රණවලදී මේ කොටස් අල්ලස්වලට යටවී ක්‍රියා කරන අභිබවට පත්වීමේ නැඹුරුව බෙහෙවින් බලපායි. පැරණි සමාජයේ තත්ත්වයන් නිර්ධන පන්තික ජීවන තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම ගිලී යයි. නිර්ධනයාට දීපල නැත. ඔහු සහ ඔහුගේ පවුලද දූ දරුවන්ද අතර ඇති සබඳතාවයන් හා ධනවාදී පවුල් සබඳතාවයන් අතර තවදුරටත් කිසිදු පොදු බවක් නැත. ප්‍රංශයේ මෙන්ම එංගලන්තයේද ජර්මනියේ මෙන්ම ඇමරිකාවේද එක සමාන වූ සමකාලීන කර්මාන්තය ශ්‍රමයට සමකාලීන ප්‍රාග්ධනයට යටත් වීම නිසා ඔහුගේ හැම ජාතික ලක්ෂණයක්ම අකාමකා දමා ඇත. නීතිය, සදාචාරය, ආගම ආදිය ඔහුට නම් අන් කිසුවක් නොව ධනවාදී ප්‍රාග් විනිශ්චයන් පමණකි. මේවා
ධනපති අයිතිය වසන් කරන කඩතුරාවන්ය. මීට පෙර පන්ති ආධිපත්‍ය ලබාගත් පසු ඒවා විසින් ඒ වන විට ලබාගත් තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ඒවා විසින් අයත් කරගත් කොන්දේසිවලට මුළු මහත් සමාජයේම පරාදීන කිරීම මගින් තහවුරු කරලීමට පරිශ්‍රම දරුවහ. තම පූර්ව අයත් කර ගැනීමේ ක්‍රමේ විනාශ කරමින් එමගින් ඊට පෙර පැවති අයත් කර ගැනීමේ සියලු ක්‍රම විනාශ කරමින් පමණක් නිර්ධනීන්ට සමාජයේ නිෂ්පාදනය අයත් කරගත හැකි වන්නේය. නිර්ධන පන්තියට රැක ගැනීමට හෝ ආරක්ෂා කර ගැනීමට කිසිවක් නැමැත. මෙතෙක් පෞද්ගලික දේපල රැකවල් කිරීම සහ රක්ෂණය කිරීම කළ හැම දෙයක්ම විනාශ කරලීම ඔවුන්ගේ දූත මෙහෙය වන්නේය. මෙතෙක් පැවති ඓතිහාසික ව්‍යාපාර සියල්ලම අල්පතරයේ ව්‍යාපාර නැතහොත් අල්පතරයේ ඕමනාවන් සඳහා වූ ව්‍යාපාර විය. නිර්ධන පන්තික ව්‍යාපාරය අතිබහුතරයේ ඕමනාවන් සඳහා වූ අතිබහුතරයේ ස්වාධීන ව්‍යාපාරයයි. සමකාලීන සමාජයේ පහළම තට්ටුව වන නිර්ධන පන්තියට තමන් පිට නැගී සිටින නිල සමාජයෙන් සමන්විත උඩු ව්‍යූහය සීසී කඩ විසිර යනසේ විසි නොකර නැගිට සිටීමටවත් රුදු ලෙස කොන්ද කෙලින් කිරීමටවත් නොපුළුවන. නිර්ධන පන්තිය ධනපති පන්තියට විරුද්ධව කරන අරගලය හරය අනුව නොවේ. නම් රූපානුකූලව නම් මුලදී ජාතික අරගලයකි. හැම රටකම ධනපති පන්තිය ප්‍රථම කොටම ස්වකීය ධනපති පන්තිය සමග ගණදෙනු බේරා අවසන් කළ යුතුය. නිර්ධන පන්තියේ සංවර්ධනයේ අරබයා වූ ඉතා හොඳ අවදි විස්තර කිරීමේදී දැනට පවතින සමාජය තුළ අඩු වැඩි වශයෙන් ආවරණය වූ රටවැසි සිවිල් යුද්ධය විවෘත විප්ලවයක් බවට පෙරලෙන අවස්ථාවක් දක්වා ධනපති පන්තිය ප්‍රචණ්ඩ ලෙස බලෙන් පහකර දැමීමෙන් නිර්ධන පන්තියේ ආධිපත්‍යය සඳහා පදනම් දැමීම දක්වා අපි සටන් කළෙමු. අප දැනටමත් දැක තිබෙන පරිදි මෙතෙක් හැම සමාජ ක්‍රමයක්ම පදනම් වී තිබෙන්නේ පීඩක සහ පීඩිත පන්තින් අතර වූ ප්‍රතිවිරෝධතාවයන් මතය. එහෙත් යම්කිසි පන්තියක් පාගාගෙන සිටීමට නම් එම පන්තියට යටත් පිරිසෙයින් තම වහල් ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වන තත්ත්වයක් පීඩක පන්තිය විසින් සහතික කළ යුතුය. ප්‍රවේණී දාස ක්‍රමයේ පැවති කාලයේදී ප්‍රවේණී දාසයා නාගරික සමාජයේ කොමියුනයේ සමාජිකයා දක්වා ඉහළ නැගීය. එලෙසම රදළ පරමවාදයේ වියකසට යටත් වී සිටි සුළු ධනපතියා ධනපතියා දක්වා දියුණු වීමට සමත් විය. එහෙත් ඒට පටහැනිව සමකාලීන කම්කරුවා කර්මාන්තයේ ප්‍රගමනය සමග ඉහළ නොයයි. තම පන්තියේ පැවැත්මේ තත්ත්වයන්ටත් වඩා පහළට ඇදවැටේ. ඔහු අන්ත දිලිඳු බවට පත්වේ. දරිද්‍රතාවය ජනගහනයටත් ධනයටත් වඩා ශීඝ්‍ර ලෙස වර්ධනය වේ. සමාජ ආධිපත්‍ය උසුලන පන්තිය වශයෙන් තවදුරටත් පැවතීමටත් තම පන්තියේ පැවැත්මට අදාළ වූ තත්ත්වයන් මුළුමහත් සමාජයේ මත සියල්ල මැඩපවත්වන අනුක්‍රමික නීතියක් ලෙස පැටවීමටත් ධනපති පන්තියට නොහැකි බව ඉතා පැහැදිලි ලෙස පෙනේ. ධනපති පන්තියේ පාලනයට සුදුසු නොවන්නේ සිය වහලට ඔහුගේ වහල් තත්ත්වයේ යටතේවත් ජීවත් වීමේ තත්ත්වයන් සහතික කිරීමට එය අපොහොසත් වන බැවිනි. ඔහුගෙන් යැපෙනවා වෙනුවට ඔහුට යැපීමට සිදුවන තත්ත්වයකට ඔහු පහත වැටීම වලක්වාලීමට එයට නොහැකි බැවිනි. සමාජයට තවදුරටත් ධනපති පන්තියේ යටතේ ජීවත් විය නොහැකිය. එනම් එහි පැවැත්ම සමාජයට තවදුරටත් නොකලපේ. ධනපති පන්තියේ පැවැත්මට සහ එහි ආධිපත්‍යයට අවශ්‍ය කොන්දේසිය නම් පුජ්‍යලයන් කීප දෙනෙකු අත ධනය සමුච්ඡය වීමත් ප්‍රාග්ධනය සම්පාදනය වීම සහ එය වැඩිවීමත්ය. ප්‍රාග්ධනය පැවැත්මේ කොන්දේසිය නම් වැටුප් ශ්‍රමයය. වැටුප් ශ්‍රමයේ මුළුමනින්ම රඳා පවතින්නේ කංකරුවන් අතර පවතින තරඟය මතය. ධනපති පන්තිය විසින් අනිච්ඡානුගතව වර්ධනය කරන කර්මාන්තයේ ප්‍රගමණය කංකරුවන් අතර තරඟෙන් පැන නගින අසමජිය වෙනුවට
ඔවුන්ගේ සමගි සන්ධානයෙන් පැන නගින විප්ලවීය සමගියක් ඇති කරලයි. එබැවින් සමකාලීන මහා කර්මාන්තයේ සංවර්ධනය ධනපති පන්තිය නිෂ්පාදනය කරන නිෂ්පාදිත භාණ්ඩ අයත් කර ගැනීම පදනම් වී ඇති අත්තිවාරම. එහි මුලින්ම හාරා තමයි. එබැවින් ධනපති පන්තිය අන් හැමදේටම වැඩියෙන් නිපදවන්නේ තම මිනිවලවල් හරන්නන්ය. ධනපති පන්තියේ වැටීමත් නිර්ධන පන්තියේ ජයග්‍රහණයත් එකසේ නොවැළැක්විය හැකිය. මෙතැන් සිට කොමියුනිස්ට් ප්‍රකාශනයේ දෙවන කොටසේ පළමු සැබතියේ නිර්ධනයෝ සහ කොමියුනිස්ට් වාදියෝ යන මාතෘකාව යටතේ ඉදිරියට සවන් දෙන්න. Yeah, boy!